2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දිය කණ්ඩායම හමුවේ තරඟ පාවා දීමක් සිදු වූ බවට තමන් සතුව සාක්ෂි ඇති බව එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද ලුත්ගමගේ මහතා අදහස් පළ කළා. තරඟ නොකරපු ක්‍රීඩකයෝ ඇතුළත් කරලා හතර දෙනෙක් කණ්ඩායමට ඇතුළත් කරන්න බලය දුන්නේ කවුද? මේ සම්බන්ධයෙන් එවකට තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ස්වර්ණවාහිනිය සමග විශේෂ සමුක සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ හිටපු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි. එය අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේද මේ ගැන අද ප්‍රතිචාර දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසන්නේ එවක ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවයි. මේ අතර එවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වූ නිශාන්ත රණතුංග මහතා අද ස්වර්ණවාහිනිය සමග විශේෂ සමුක සාකච්ඡාවකට එක් වෙමින් මේ පිළිබඳව අදහස් පළ කළා. එවකට ක්‍රීඩාමත්තුමා කියන මේ හතර දෙනෙක් වෙනස් කරේ එතුමගේ අනුදැනුමකින් තොරව කියලා. දැන් ඔබතුමාලා නිලධාරින් විදිහට එතුමගෙන් අවසරයක් ගත්තේ නැද්ද? කණ්ඩායමක් තෝරා ගැනීමේදී පදනම් දෙකක් තියෙනවා. සංචිතයක් තෝරා ගැනීමේදී තමයි අපි අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගන්නෙ. මම වගේ කෙමින් කියනවා අපි අවසරය අරන් තිනවා. කණ්ඩායම සම්බන්ධයෙන් මමවත් දැනුවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සිලෙක්ටර්ස් සහ ඒ කළමනාකාරීත්වයට තමයි මේ පරිපාලනය තියෙන්නේ. ඒතර මේ තරඟ පාවා දුන්නයි කියන චෝදනාව ඔබතුමා කොනකින් හරි දැනුවත්කමක් තියෙනවද මේ සම්බන්ධ? අපිව දැනුවත් වෙලා නැහැ තරඟ පාවා දීමක් සිදු වෙලා තියෙනවා කියන. නමුත් විවිධ මත විවිධය ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමා නැවත නැවතත් කියන්නේ ඒ සංචිතයට අනුමැතිය ලැබිලා තිබුණයි කියන එකද? එහෙම අනුමැතියක් නැතුව අපිට යවන්න බෑ පිටරට කියලා. එදා දිනේ ගත්ත තීරණවල ලියකියවිලි ඔබතුමාලා සතුව තියෙනවද? සාක්ෂි සියලු දේ පාලක මණ්ඩලයේ තියෙන්නේ. සමහර අයවැය කොපීස් අපි ගව තියාගෙන තියෙනවා. සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. අවශ්‍ය ඉන්වෙස්ටිගේෂන් සම්බන්ධයෙන් අපේ සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ.